අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධානපත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත රාජ්‍ය සේවකයන් සඳහා තවදුරටත් මුදල් වැය කිරීමේ හැකියාවක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන යෝජනාභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඇමති බැසිල් කියයි. මුළු ලංකාවම කළු කඩයක් වෙලා මුදල් ඇමති ගෙනා ඇලඩින්ගේ පුදුම පහන ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු කියයි. අයවැය යෝජනා ජනතාවට දැනෙන විදිහ. දුම්බැටි සහ මත්පැන් මිල ඉහළට. හිටපු ජනාධිපති වරුන් වන මහින්දට සහ මෛත්‍රීපාලට ජනපති විශ්‍රාම වැටුපා හිමි වෙයි. මෙවර අයවැය සුබවාදී බව සංගම් කිහිපයක් කියද්දී යතුරුපැදි සංගමය සතුටින්. මෙවර අයවැයෙන් දරුවන්ට උසස් තත්ත්වයේ මුහුණු ආවරණ සහ ඩේටා පහසුකම් මෙන්ම ටැප් පරිගණකයක්වත් දෙන්න තිබුණා. ජෝසප් කියයි. අධ්‍යාපනයේට මුල් තැන දුන් විශිෂ්ට අයවැයක් නිදහස් ගුරු සංගමය කියයි. ජෝසප්ලා නැටුවේ නැත්නම් සුබෝධනී කමිටුවම ගන්න තිබුණා වසන්තා කියයි අහස උසට යන එළවලු මිල චීන එන්තරවාසිය නීතිපතිට හිපෝ ස්පිරිට් නෞකාව තවමත් අපේ මුහුදේ 14 කල්ලියට කෘෂිකර්මයේ අනාගතය බහර දීලා සජිත්ගෙන් චෝදනා ශිෂ්‍යත්ව උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර වෙනස් වෙයිද දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ වාර්තා වීම ඉහළට රෝගීන් රෝහල්ගත වීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් නැවතත් දැඩි සීමාවලට යන්න වෙයි වෛද්‍ය අන්වර් හම්දානි කියයි බ්‍රිතාන්‍යයේ බළල් කුලයේ 8 දිනකට කොවිඩ් යුරෝපයේ රටවල් 10ක් යලිත් කොවිඩ් අධි අවදානමක කොළඹට පැය 28ක් අද රෑ 8 සිට ජලය කැපේ මහේල ජයවර්ධන සදාතනික විශිෂ්ටයින් අතරට දැන් දේශීය පුවත් නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ඊයේ ඉදිරිපත් කෙරුණා 1953 න් පසු මුදල් ඇමතිවරයෙකුට ඉදිරිපත් කරන්නට සිට වූ දුෂ්කරම අයවැයමයයි අපේක්ෂිත වියදම බලාපොරොත්තු වන ආදායම් සහ අයවැය හිඟේ හෙවත් පරතරය පිළිබඳ සාරාංශය සලකා බලමු ලෝක ඉතිහාසයේ 1950 දශකයේ අතිශය දුෂ්කර වකවානුවක් ලෙසයි සඳහන් වෙ ඇත්තේ එදා ඇති වූ ආහාර අර්බුදයේ බොහෝ රටවල ආණ්ඩු බිඳ දැමුවා ශ්‍රී ලංකාවේ ජයර් ජයවර්ධන එදා සිටි මුදල් ඇමතිවරයාටද බහණ්ඩ මිල ඉහළ දාන්නට සිද්ධ වුණා 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදයේ හමුවේ මෙවර අයවැය ඉතාම බරපතලයි 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදය මෙම කොවිඩ් වසංගතයයි මෙම ලෝක අර්බුදකාරී අවස්ථාවේ ඉදිරිපත් වූ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අයවැයේ සාරාංශයයි මේ මෙවර අයවැයෙන් ඍජුවම සාමාන්‍ය ජනතාවට දැනෙන යෝජනා මොනවාද දිලිඳු ජනතාවට සහන සැලසීම සඳහා නැතහොත් සහන මල්ලක් සඳහා රුපියල් කෝටි 1500ක් වෙන් කිරීම විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රුපියල් කෝටි 3000ක් වෙන් කිරීම මෙමගින් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දීමට උත්සාහ දැරීම සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක් ඉදිකිරීමට වූ යෝජනාව විශේෂයෙන් දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන අසමානතා නැති කිරීම මෙහි අපේක්ෂාවයි වැඩිහිටි ජනගහණය ඉහළ යමින් තිබෙන අතර වැඩිහිටි දායක විශ්‍රාම වැටු ක්‍රමයක් යෝජනා කිරීම ඒ සඳහා රුපියල් බිලියන 100ක් වෙන් කිරීම උපාධිධාරීන්ගේ සේවය ස්ථිර කිරීම සඳහා වූ යෝජනාව ඒ යටතේ උපාධිධාරීන් 53000කට ස්ථිරපත්වීම් ලබා දීම වෙන් කළ මුදල රුපියල් කෝටි 760ක් සමෘද්ධි ව්‍යාපාරයේ ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට වූ යෝජනාව අද ජනගහණයෙන් 23%ක් සමෘද්ධිලාභින් සමෘද්ධිලාභින් තෝරා ගැනීමට දේශපාලනයේ වෙනුවට විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍ය බවට වූ යෝජනාව විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා නව අයිතිවාසිකම් පනතක් යෝජනා කිරීම කාබනික පොහොර නිෂ්පාදනය ග්‍රාමීය මට්ටමට ගෙන යාම අවශ්‍ය පොහොර මාදිලි ග්‍රාමීය මට්ටමින් නිපදවීම එසේම වල්නාශක දේශීයව නිපදවීම ඊට රුපියල් කෝටි 400ක් වෙන් කිරීම ආදායම් අහිමි වූ පාසල් වෑන් රථ හා බස් රථ හිමියන්ට සහන සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 400ක්
ත්‍රිරෝදරත හිමියන්ට රුපියල් මිලියන 700ක සහන පෞද්ගලික බස්රත හිමියන්ට සහන සඳහා රුපියල් මිලියන 1500ක් වෙන් කළා ජාතික පාසල් දහස අවසන් කිරීමට තවත් මිලියන 5300ක් වෙන් කිරීමත් විශේෂත්වයක් දේශපාලන පරිගැනීම් වලට ලක්වන්ට වන්දි ගෙවීම සඳහා රුපියල් මිලියන 100ක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තවත් රුපියල් මිලියන 500ක් දුෂ්කර ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන සහ සිද්ධාස්ථාන සඳහා රුපියල් මිලියන 500ක් අතුරුදන් පුද්ගලින්ගේ පවුල් සඳහා වන්දි ගෙවීමට තවත් රුපියල් මිලියන 300ක් මෙම යෝජනා ඇතුළු තවත් රැසක් ඉදිරිපත් වූ අතර විශේෂයෙන්ම දේශීයව ඖෂධ නිෂ්පාදනයේ ශ්‍රී ලංකාව මැණික් ව්‍යාපාරයේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන බිහි කිරීම ආදී තවත් ඍජුවම ජනතාවට බලපාන යෝජනා කිහිපයක් වුවා ඒ සියල්ල වියදම් රාජ්‍ය දැරිය යුතු වියදම් එසේනම් ආදායම් සඳහා වූයේ කුමන සැලැස්මක්ද රුපියල් මිලියන 2000ට වඩා ආදායමක් උපයන අය හෝ සමාගම් මත 25ක අධිභාර බද්දක් අපේක්ෂිත මුදල රුපියල් බිලියන 100ක් බැංකු සහ මූල්‍ය ආයතනවල වැඩ් බද්ද 15 සිට 18 දක්වා වැඩි කිරීම රුපියල් බිලියන 140ක් අපේක්ෂා කරනවා සිකරට් මගින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 8ක් සුරාබදු වැඩි කිරීම මගින් රුපියල් බිලියන 25ක් අපේක්ෂා කරනවා අනතුරට ලක්වන මෝටර රථවලිනුත් ගාස්තුවක් අය කිරීමට යෝජනා වුණා වාහන නවීකරණයේදීත් ගාස්තුවක් අය කරනවා දැනට සිර වී තිබෙන සියලු වාහන බදුහා දඩමුදල් ගෙවා නිදහස් කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා පර්පචුවල් ට්‍රෙෂරි සමාගම අය 40 රුපියල්ගත් රුපියල් කෝටි 850ක මුදල මහ භාණ්ඩාගාරයට ගැනීමට නියමිතයි රජයේ සේවය නිවැරදි කිරීම විශේෂයෙන් බොහෝ රජයේ ආයතන වලින් අපේක්ෂිත ජනතා සේවයේ ඉටු නොවන බව ප්‍රකාශ කිරීම රජයේ ආයතන සඳහා නව කාර්යාල ඉදි කිරීම වසර දෙකකට අත්හිට වීම සිගරට්ටුවක් රුපියල් 5කින් ඉහළට සුරාබදු බද්දත් ඉහළ දැමීම ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපනය සඳහා 7.51ක වෙන් කිරීමක් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගන්න නම් අවුරුදු 10ක් දැන් ඉන්න ඕනේ එම යෝජනාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වුණා විශ්‍රාමිකින්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 50යි ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 4206ක් වෙන් වුණා වගා නොකරන ඉඩම් තරුණයින්ට සහ කාන්තාවන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීම එක ගමකට මිලියන 3ක් වෙන් කිරීම මන්ත්‍රීවරයෙකුටත් ලක්ෂ 50 ගානේ ලබා දෙන්න තීන්දුව කළා මේ සියලු වියදම් සහ ආදායම් සලකා බැලීමේදී අවසාන සාරාංශය මෙහිමයි අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2284යි අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3912යි ඒ අනුව අයවැය හිඟය එහෙමත් නැත්නම් පරතරය රුපියල් බිලියන 1628යි මෙරට රාජ්‍ය සේවයේ මුළු රටටම වරක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා තමා ලොසින්ජර දීමට සූදානම් නැති බවද අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා වගාවන්ට හානි වුණොත් අනිවාර්යෙන්ම ගොවීන්ට වන්දි දෙන බවද ඔහු අද සහතික වුණා අපි පළවෙනිම පිළිගන්න ඕන රටකට උහුලන්න බැරි තරම් රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙනවා තව දුරටත් අපි ලොසින්ජර දෙන්න අවශ්‍ය නැහැ මේ රාජ්‍ය සේවය අපේ රටට වරක් මොනම ආකාරයකින් වක්වත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නැහැ මේ මහා කන්නේ ඉතාම හොඳ වර්ෂාවක් ලැබිලා තියෙනවා සියලු දෙනාම තමුන්ගේ ගොවිතැන් වැඩ කරන්න යම් ආකාරයකව අස්සන්නේ අලාභයක් සිද්ධ වුණොත් ඒ සඳහා සුපුරුදු ආකාරයට වන්දි ගෙවන්න සූදානමින් ඉන්නවා ඒක කිසිම ආකාරයකින් එහෙම බියක් ඇති වෙන්න ඕන නැහැ බඩු මිල ගැන කතා කරොත් කවදාක කිසිම රජයකින් බඩු මිල අඩු කරලා නැහැ නිෂ්පාදනය වැඩි කරලා වෙළඳ පොල්ට බහුලව මේ ද්‍රව්‍ය සැපීම තුලින් තමයි මිල අඩු කරගන්න පුළුවන් එක වැදගත් කුද්දේසි අතරින් එකක් තමයි බඳු ප්‍රතිපත්තිය ලොකු වෙනසක් නොකර
ඒකෙම රැඳී ඉන්න ඕන කියලා මම හිතන්නේ ඒක දැම්ම එළියට දැම්මොත් සමහර විට ඒකෙන් අයුතු වාසි ගන්න ඉඩ තියනවා සමහර අය ඒ නිසා ඒක මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මටවත් කියන්නේ මොකක් හරි එළිදරව් වුණොත් ඒකෙන් ඇත්තටම වාසි වෙන්න පුළුවන් मंत्री वरुण विश्राम वेटमेनकोट विश्राम वेटुपाक लभीमट सामान्य हिमिका लभेन्े अवृदायक सेवे करोत्तम रजे सेवकींट सीयट हतलिया इन्े नव मंत्री वरुपे आंडुपाक्षे ये सीयट हतलिया अनिवार्य अवृद्धायक वैडिया महाजन सेवे करना किसीम बिया नति हंद तमय मे योजना बोम आगे किंग अहुए मे योजना वावे तपे आंडु पक्ष मंत्री कंडायमें तमय मट मे योजना विद्री पत्करे අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. මෙවර අයවැය හුදු ලියවිල්ලක් පමණක් බවයි විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසුවේ. අද මුළු රටම කළු කඩයක් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. කළු සල්ලි සුදු කරන්න ලංකාවට ආ පුද්ගලයෙකුගේ නම අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමට මන්ත්‍රී හර්ෂද සිල්වා පියවර ගත්තා. ඊට පිළිතුරු සැපයූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ නිදහසින් පසු අභියෝගාත්මකම අයවැය මෙය බවයි. රාජපක්ෂ වරුන්ගේ සාඩම්බර පෙළපත ගැන කතා කළා. අනේ අපිට නම් එහෙම නැහැ. මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් පමණයි. රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා ලොක්කෝ තාම බයිලා ගහනවා. නාමල් ඇමතුමා පෝට් සිටි එකේ ඕල්ටරේන් වෙහිකල් එකක මේ ප්‍රසන්න ඇමතුතුමාවක් පිළියෙන් එකේ දාගෙන පදිනවා. රට යන්නේ රිවර්ස් එකේ. දැන් ලංකාවම කළු කඩයක්. 2021 බදු ආදායම රුපියල් බිලියන 1556 2274 2022 බලාපොරොත්තු වෙන අලුත් රුපියල් බිලියන 718 සියලු බදු පැනෙව්වේ පාරිභෝගිකයාගේ මත තරම කනගාටුයි මුදල් ඇමතුමා මෙතන ඉන්නේ පැයි මෙතුමා මේ Facebook එකේ live බලන්න කියලා අපිට කියලා දෙනවා මේ දාලා 10 දෙනෙක් නෑ එතුමයි කතාව අහන්න දැන් ආ කියනවා මුදල් ඇමතුමා ගැන විපක්ෂයේ ප්‍රධාන කතාව කරනකොට ඒක disturb කරන්න එපා කියලා කරුණාකර කියන්නේ ගහපු ලොකුම බද්ද කටින් කියනවා දෙකමාරයි කියලා පොතේ කියනවා තුනයි කියලා මොකද්ද මේ කතාවේ තේරුම බද්ද පාරිභෝගිකයන්ට තල්ලු කරන්න එපාලු විහිළු කතාවක් නේ ඒකට නීතියක් දාන්න පුළුවන්. දැම්මේ නැහැ. ධනවතා බේරලා සාමාන්‍ය මනුස්සයට බද්ද ගැහුවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් රජයට බද්දක් ගෙවන්න ඕනේ. ගාහෙන් වැඩිච්ච මිනිහට ගොන හන්න වගේ ඇමතුමා කියනවා පරිපූර්ණ ඉස්තමේන්තු එකක්වත් දාන්න දෙන්නේ නැහැ කියලා. ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න කඩාගෙන වැටුනම ඒකට වන්දි ගෙවන්නේ අහසෙන් ගෙනල්ලාද? කවුද වන්දි ගෙවන්නේ? වන්දි ගෙවන්නේ පරිපූර්ණ ඉස්තමේන්තුවක් දාන්න බෑ කියලා මුදල් ඇමතුමා කිව්වා. මහා උජාරුවට කිව්වනේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා. කොහොම මුදල් වෙන් කළා නැහනේ. මේ කතාව යන වෙලාවේ මහ බැංකුවෙන් නිකුත් කළ RFP එකක් රෙන්ජස්ලා හොයන්න ඒ ලැබෙන ඩොලර් බිලියන 7 අපේට තියලා ණයක් ගන්න. ඒ ඒ ඒ RFP එක දැන් සභාගත කරනවා මං කියනවා මේක හැන්සාඩ් ගත කරන්න කියලා. මේ මේ මොකද්ද මේ කරන්නේ? ඒ ඒ ඒ මිනිසුන්ගේ සල්ලි ටික අපි සිකියුරිටයිස් කරලා කියනවා මේක තමයි අපේ අපිට ණයක් දෙන්න කියලා. මේ තියෙන්නේ. මම කියන්නම් ඇවිල්ලා ඉන්නේ කවුද කියලා ණය දෙන්න. LTT එකේ පරණ යාළුවා අලි රාජා සුභාස්කරන් තාටත් මතකනේ ස්කයි නෙට්වර්ක් කතාව. එයා තමයි ජෆ්නා LPL ටීම් එකත් බලෙන්න ගත්තේ. දැන් මුදල් විසිද්ධ කරන නීතියත් හරිනේ කතා නැහැ කිතුමා. බලමුකො ඩොලර් බිලියන කීයක් මෙයා ගේනවද කියලා කළු ත්‍රස්තවාදී සල්. හැබැයි මම එකක් කියන්නම් කතා නැහැ කිතුමා. මේක බැක්ෆයර් වෙනවා. දේශපාලන කතාවක් මිසක් අයවැය ලේඛනයේ පිළිබඳ මේ උත්තරීතර සභාවේ විද්‍යාත්මක විග්‍රහයන් නොකිරීම සම්බන්ධයෙන් මම බේවින් කනගාටු වෙනවා. අබ්දුල් කලා ප්‍රකාශයක් කරලා තිබෙනවා ලඝුව විසිරගිය මානසික තත්වයෙන් අත්මිදී රටක් ජාතියක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ නිර්භීත ජව සම්පන්න මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ඔබ සදාකාලික ස්මරණය කරනු ඇත ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ යුතුයකම වගකීම ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා බැසිල් ඇමතුමා අයවැලේකෙන ඉදිරිපත් කරලා තියෙන්නේ නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ විශාලතම වෙනස්කම් සහිත යුගයක මීට පෙර ලංකාවේ කිසිම මුදල් ඇමතිවරයෙක් මෙවැනි වසංගතයක අයවැලේකනයක් ඉදිරිපත් කරලා නැහැ මුදල් ඇමතුමා අලුතේ බදු වර්ග කීපයක් හඳුන්වලා දීලා තියෙනවා තමුන්නාසලගේ කාලේ තරම් බදු පීඩනයක් ඇති වෙන්නේ නැති ලෙස මූලික බදු කිසි එකක් වෙනස් කරන්නේ නැහැ කියලා දීලා තියෙන ස්ථාවරය එලෙසින්ම තියාගෙන යනවා මිලියන 200ට වඩා තක්සේරු ආදායම තියන අයගෙන් බිලියන 100ක් ගන්නවා. එක සැරයක් බනිනවා බදු නැති කරගත්ත අය බදු අඩු කරගත්ත අය. පැනෙව්වහම බනිනවා බදු පැනෙව්ව අය කියලා ඉවරයි. ජනතාවට තවත් ඩාඩිය දාලා කලන්තේ හැදෙන අයවැයක් තමයි ජනතාවට නම් ආවේ. මිනිසුන්ට ගෙවල් වල උයන්ඩ පිහන්ඩ ගෑස් නැහැ. දැන් මේ අයවැයෙන් ජනතාවට
එකෙන් උත්තරයක් හම්බෙලා නැහැ. ලෝක බැංකුවෙන් මූල්‍ය අර මුදලෙන් ණය ගන්නේ නැහැ කිව්වට පහුගිය අගෝස්තු මාසයේ දක්වා ඩොලර් මිලියන 301ක් අරන් තියෙනවා ලෝක බැංකුව. ඇමතිවරු උපරිම ගත්තොත් 40යි 30යි 70 ලීටර් 5ක් අඩු කරනවා මාසෙට. පෙට්‍රල් ලීටර් 5 ලීටර් 350යි අඩුවෙන්. හරියට ගත්තොත් රුපියල් 50000යි. රුපියල් 50000ක් අඩු කරලා රටේ ජනතාවට කියනවා අපි කැපකිරීම කරා. දැන් ත්‍රිවිල් ලයිට් දෙනවා කියනවා මිලියන 600ක දීමනාවක් සහන දීමනාවක්. ලක්ෂ 8ක් ගන්නකොට පාරේ දුවන හයර් දුවන ඒවා කියලා මිලියන 600 බෙදන්නකෝ එක ත්‍රිවිල් හිමිකරුවෙක් ලැබෙන්නේ රුපියල් 750යි කිසියම් ආණ්ඩුවකට මිල ස්ථායීකරණයක් ඇතිකොට එම රටෙහි මුදලේ අභ්‍යන්තර අගය හා බාහිර අගය ආරක්ෂා කළ නොහැකේ නම් එවැනි ආණ්ඩුවක් පොදු ජනතාව පෙළන ආණ්ඩුවක් බවට පත්වීම වැළැක්වීම නොහැකි මේ කියන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතුමා දරුවන්ට තවම ආණ්ඩුවට බැරි වෙලා තියෙන ඔන්ලයින් අධ්‍යාපනය කරා නමුත් ආණ්ඩුව ඒක වෙනුවෙන් වියදම් කරපු දෙයක් නැහැ දැන් මේ රටේ මිල පාලන තියෙන මම දන්න විදියට තාම තියෙන බඩු දෙක එකක් තමයි ඇන්ටිජන් එක එකක් තමයි PCR එක කොන්ක්‍රීට් දාලා තියෙන පාරවල් වලත් කොන්ක්‍රීට් එක උඩින් උත් කාපට් දානවා ඒ තරමට ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරු කාපට් වලට ආදරේ දැන් විපක්ෂයේ කියනවා මේ ගමේ මන්ත්‍රීට කප්පන් දීලාලු ගමට යපු මේ සංවර්ධන ප්‍රතිලාභයට නිඳා කරන්නට තරම් දේශපාලනිකව මේ විපක්ෂයේ ගෝත්‍රික වෙලා තියෙනවා හේනෙන් එකතු කරගන්න කවලම් පලාවට්ටියකට තමයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති සම කරන්න පුළුවන් කිසිම සංගතභාවයක් නැහැ ජාත්‍යන්තර වෙළඳාම වෙළඳාම් ප්‍රතිපත්තිය ආයෝජන ප්‍රතිපත්තියක් පැහැදිලිව කතා කරේ නැහැ කොහොමද මේ ප්‍රශ්න ටික විසඳන්නේ ආණ්ඩුවක් හැටියට ඇසිල් රාජපක්ෂ මැතිතුමා ඇලඩින්ගේ පුදුම ලාම්පුව අරගෙන ආවා ඒ ලාම්පුව උලනවා උලනවා මං හිතන්නේ ඒකේ තෙල් නැතුවද මං දන්නේ ඒක ඉස්මතු වුණේ දේව භූතයක් නෙවෙයි යක්ෂ භූතයක් ඊයේ සැරේ ආයවැයේදී අපේ කබීර් හසියෙන් මැතිතුමා තමයි ආරම්භ කතාව කෙරුවේ දැන් මේ සැරේ ටිකක් මැද පෙරට දාලා තියෙන බැටින්ස් බෑ වගේ පුලත් විද විකුණන මිනිහගේ ඉඳලා ශ්‍රී රෝද රතේ එළවන රියදුරු මල්ලිගේ ඉඳලා සියලු දෙනා දිහා ඉතාමත්ම ආකර්ෂණීයව බලලා හදපු අයවැයක් කියලා අපි කල්පනා කරන්නේ අලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර පද්ධතිය අරගෙන යන්න හැම රජයකටම වෙලා තියෙන ඉතාම වැදගත් අලුත් දැක්මක් මේ අයවැය ලේඛනයේ තුල තියෙනවා හැමදාම අයවැයකදී රාජ්‍ය සේවේ පඩි වැඩි කරන ප්‍රධාන ධාරාවෙන් එළියේ තියෙන සමාජ කොට්ටාසය සම්බන්ධව නොවිදිමත් අවිදිමත් ඉන්ෆෝමල් ඉකොනොමි එක සම්බන්ධව බරපතල මැදිහත් වීමක් සිදු කරලා තියෙනවා මෙවර අයවැයේදී සෑම අයවැයක දීමෙන් දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා දුම්වැටියක මිල රුපියල් 5කින් වැඩි කර ඇති අතර මත්පැන් මිලද විශේෂ ගැසට් නිවේදනයකින් ඉහළ දැමීමටයි රජය ක්‍රියා කර ඇත්තේ මෙවර දුම්වැටියක් රුපියල් 5කින් වැඩි කර තිබෙනවා ඒ අනුව රජය අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 8ක් සුරාබදු වැඩි කිරීම තුලින් රුපියල් බිලියන 25ක ආදායමක් රජය අපේක්ෂා කරනවා ඒ අනුව සංශෝධිත බදු මුදල් වලින් අතිවිශේෂ මත්පැන් මිලිලීටර 750ක බෝතලයක් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 69114 කිනුයි. තල් හා පොල් මත්පැන් බෝතලයක් රුපියල් 103 කින් ඉහළ ගොස් තිබෙනවා. විදේශීය මත්පැන් බෝතලයක බදු මුදල රුපියල් 126.84 කින්ද වැඩි වී තිබෙනවා. මද්‍යසාර ප්‍රතිශතය 18%ට වැඩි විදේශීය වයින් බෝතලයක බදු ඉහළ නංවා ඇත්තේ රුපියල් 14.40කින් මද්‍යසාර ප්‍රතිශතය 5%ට අඩු බියර් මිලිලීටර 625 කෑන් එකක් රුපියල් 3.10කින්ද 5%ට වැඩි බියර් කෑන් එකක බදු රුපියල් 14කින්ද ඉහළ නංවා තිබෙනවා දහසක් ප්‍රශ්න මැද අති විශිෂ්ට අයවැයක් ඉදිරිපත් කිරීමට ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමත් වූ බව කොළඹ ව්‍යාපාරික සංගමයේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් අද ප්‍රකාශ කළා. ප්‍රීරෝදන අතර යතුරුන්ගේ ප්‍රශ්න දෙස ඉතා සාර්ථකව බැලුවේ මෙවර අයවැයෙන් බව සමස්ත ලංකා ප්‍රීරෝදන අතර යතුරුන්ගේ සංගමයේ පවසනවා. තමන්ට ලබා දුන් සහනාධාර පිළිබඳව සමස්ත ලංකා පාසල් ළමුන්ගේ ප්‍රවාහන සංගමයේද සිස්තුතිය පළ කළා. එහෙත් යතුරුපැදි ආනයනයට සහන ලබා නොදීම පිළිබඳව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සිය විරෝධය පළ කරනවා. බැසිල් රාජපක්ෂ මහතුමා මුදල් ඇමතිවරයා හැට මංගල අයවැය ඉදිරිපත් කළා. එය වචනේ අර්ථයෙන්ම අපේ හදවතට දැනෙනවා. සමස්ත තිරෝධ කර්මාන්තයේ මගී ප්‍රවාහණයට මංගල සුභ මංගල්‍යයක්ම උනා කියලා අයවැය යෝජනා. දැවෙන ප්‍රශ්නයක් ඇයිද හැමෝම කතා හිටපු එකක් තමයි කොරෝනා වසංගතයේ හමුවේ පීඩා විඳපු ආදායම අහිමි වෙච්ච කුලී ත්‍රිරෝද රිදුරන්ගේ හානි පූර්ණ කිරීම සඳහා මිලියන් 600ක් වෙන් කළා කියන එක. ඔව් ආර්ථික වශයෙන් අපයට වෙච්ච හානිය පූර්ණ කිරීම සඳහා මිලියන් 600ක් මේ වගේ දුෂ්කර අවධියක ලබා දීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාගේ අයවැය යෝජනා අපි ඉහළින් පිළිගන්නවා. යතුරුපැදි ආනයනය වාහන ආනයනය සම්පූර්ණ සීමා කරලා දෙන ඒවට විහිල් කිරීමක් නැහැ. ගහෙන් වැටුණු මිනිහට ගොනා යන වගේ වැඩනේ මෙතන වෙන්නේ. ඔක්කොම මේ ආණ්ඩුවේ මිනිස්සුන්ට නන්නත්තර වෙලා ආර්ථිකව අනාථ වෙලා ඉන්න අස්සේ
දැන් තව ගාස්තු දාන තමයි ආණ්ඩුව මේ වෙලාවේ දන්නේ මේක වදි ගොඩක් බලපාන්නේ පොඩි මිනිස්සුන්ට විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අම්මා ආකාරයකට ස්තුතිවන්තත් වෙනවා මේ අර යතුරු පැදි අපි දන්නවා වාහන එහෙම නිකන් උසාවිවල පොලිසියවල දිරලා යනවා යම් යම් ගාවණයට සුදුසු නමුත් යම් නීත්‍යානුකූල ප්‍රශ්න හින්දා ඉතින් ඒවා නීත්‍යානුකූලව ලියාපදිංචි කරලා ගන්න ගත්ත එක ආර්ථික වශයෙන් හොඳ පියවර අයවලට දෙන සහනේ මිලියන 400ක් ඊයේ අයවැයෙන් එතුමා අපිට වෙන් කරලා දීලා තිනවා අපි බලාපොරොත්තු වෙනවා මේ ෆිනෑන්ස් කම්පැනිල නිසා බැංක වලින් අපිට එකතු කරපු පොලි අඩු කරනවා කියලා එතුමා පොරොන්දුනේ ඒක කරයි කියලා ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අපි සමස්ත ලංකා පාසලමුම් ප්‍රවණ සංගමය වෙනුවෙන් අපේ අවංක ආදර ස්තුතිය මේ වෙලාවේ අපි පුද කරනවා ඉදිරියට අපිට පාසලමුම් ප්‍රවණ සේවය කරදරයකින් තොරව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා ලංකාවේ තියෙන එකම ව්‍යාපාරික සංගමය විදියට කොළඹ ව්‍යාපාරික සංගමය වන අපි ධනාත්මකව සහ සාධනීය විදියට තමයි අපි මේ ආයව යෝජනාව දකින්නේ. රටේ අවුරුද්දක ආදායම 9% වෙනකන් වැඩිලා තියෙනකොට ඒ තියෙන වෙලාවක මේ විදියට සාධනීය යෝජනා එක්ක මෙහෙම අයවැයක් ඉදිරිපත් කිරීම අපිට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා රජයට. මොකද අපි මේ බලාපොරොත්තුනේ නැහැ මේ විදිය දෙයක්. මේකේ අපි දකින්න දේ තමයි රාජ්‍ය ආදායම අඩු කරගන්න රජය ක්‍රියා කරපු විදිය අතිවිශිෂ්ටයි ඒක ප්‍රශංසනීයයි. කවුරු හරි කියලා හදලා දීපු එකක් එතන බලාගෙන කියවන විදියක් අපි දැක්කේ නැහැ. එතුමා මේ සියලු දේට අහුන්කම් දීලා සියලු දේ හදන්න එතුමා දායක වෙච්ච විදියක් තමයි අපි දැක්කේ. මොකද ඒක අපිට මේ අයවැය ඉදිරිපත් කරනකොට ඇඟෙන් තේරුණා. දැන් වෙනදා අයවැය ඉදිරිපත් කරනකොට අමාත්‍යංශයෙන් දෙන ලියවිල්ලක් කියවන වගේ තමයි අපිට පේන්නේ. නමුත් ඊයේ ඒ වෙනස අපි දැක්කා. මෙම අයවැයෙන් පාසල් දරුවන්ට උසස් තත්ත්වයේ මුහුණු ආවරණ ඩේටා පහසුකම් සහ ටැප් යන්ත්‍රයක් ලබා දීමට කල්පනා කර නැතයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. ජෝසප් ස්ටාලින්ලාගේ වර්ජනය තිබුණේ නැත්නම් සුබෝධිනී කමිටු වාර්තාවම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබූ බවයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ පවසන්නේ. නිදහස් ගුරු සංගමේ සභාපති සුදන්ත රත්නායක පවසන්නේ මෙය අධ්‍යාපනයේ මුල් තැන දුන් විශිෂ්ට අයවැයක් බවයි. එදා අපිට අවලාද නැගුවා ආණ්ඩුවේ හෙංචයියෝ ආණ්ඩුවේ වහල්ලු බත්බැලයෝ කියලා අධ්‍යාපනයට සහනයක් ලබා දෙන්න බා අපි කිව්වත් ඒක විශ්වාස කරේ නැහැ මහින්ද ජයසිංහට මං අද කියන මේ විදිහට ගුරුවරු පාරට බැස්ුවේ නැත්නම් සුබෝධිනී වார்த்தාවත් අපි දිනාගෙන මොකද ඒකේ සුළු කොටසක් තව ඉස්සරහට කෙරෙන්න තිබුණා අපි හදපු විදිහට නම් වැටුප් විසඳා ඉවත් කිරීම සඳහා බිලියන 54යි යන්නේ අපිට මේ බිලියන 54 දිනා ගන්න තිබිච්ච එක ජෝසප් ස්ටාලිනේ මහින්ද ජයසිංහයි කරපු විනාශය නිසා අපට ඒක ක්‍රියාත්මක කරගන්න බැරුණා ඒ ගැන අපිට දුකක් තියෙනවා මේ අයවැය ලංකාවේ ඉතිහාසයේ ඉදිරිපත් වුණු විශිෂ්ටතම අයවැයක් වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන් විශේෂයෙන් මේ අයවැය හැදිලා තියෙන්නේ අධ්‍යාපනයේ ප්‍රමුඛ කරගෙන ගුරුවරයාගේ අවුරුදු 24ක් තිස්සේ නොවිසඳුණු වැටුප් විෂමතා අරගලයට පිළිගත හැකි විසඳුමක් ලබා දෙනවා කියලා ඒක මේ වෙලාවේ ඉෂ්ට කරලා තියෙනවා මේ වෙලාවේ ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් කියන දේ කරන නායකයෙක් වශයෙන් ඔහු රට ඉදිරියේ සහතික කරලා තියෙනවා අපි දන්නවා ඊයේ දවසේ අයවැයෙන් රුපියල් මිලියන 30000ක් මේ ගුරුසාවිද්‍යාලපතිගේ විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් වෙන් කළා. හැබැයි මේ ක්‍රියාත්මක කිරීමට නම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවශ්‍ය කරන චක්‍රලේඛ නිකුත් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා දැන් මෙවර අයවැයෙන් අඩුම තරම් අපි විශ්වාස කළා ළමයින්ට ප්‍රමිතියෙන් යුතු මුඛාවරණ ලබා දෙන්න කියලා. ඒ සඳහා අවධානයක් යොමු වෙලා නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් ඔන්ලයින් කරන බැරි වුණේ ළමයින්ට දුරකථන හෝ ටැබ් එකක් ළමයින්ට තිබුණ නැහැ. ඇත්තටම ළමයින් සඳහා අඩු ගානේ ටැබ් එකක්වත් අරන් දෙන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තිබුණා නම් හොඳයි කියලා අපි කියනවා. ඒ වගේම ළමයින්ට විශේෂයෙන්ම පාවිච්චි කරන ඩේටා වලට යන වියදම ඒ සඳහා වෙන සහනයන් මේ අයවැයෙන් ලබා නොදීම ළමයින්ට කරපු බරපතල අසාධාරණකයට තමයි අපි දකින්නේ. මුදල් ඇමතිවරයා පැහැදිලිවම කිව්වා මේක වැටුප් වැඩි කිරීමක් නෙවෙයි වැටුප් විෂමතාව ඉවත් කිරීමක් කියලා අපි සතුටු වෙනවා. සමහරුන්ට එකෙල්ලේ මොලේ පෑදෙනවා තම සමහරුන්ට විඩෙන් විඩ වරින් වර පහු වෙලා ආණ්ඩුවට මොලේ පෑදුනේ ටිකක් පහු වෙලා. අපි 요거 මුල ඉඳලා කිව්වා දිට්ඨ ධම්ම වේදිනියයි කර්මය ඔවුන්ම ඇවිල්ලා කියනවා මේ වැටුප් වැඩිවීමක් නෙවෙයි මේ විෂමතාව ඉවත් කිරීමක් කියලා. අයවැයේ අවසන් ප්‍රතිඵලය විවිධ ප්‍රමාණවලින් සියලු පුරවැසියන්ට දැනෙනවා. ඉහළ ආදායම් ලැබෙන පිරිස්වලට සහ ආයතනවලට මේ අයවැයෙන් බදු ගැහුවා. කාට කොහොම බදු ගැහුවත් අවසාන බදු බර Taman පිට පැටවෙනවා කියලායි ජනතාව පවසන්නේ. අවුරුදු 65ක වෙනකන් වැඩිහිටියන්ට වැඩ කරන්න දුන්නම තරුණයින් තවත් රට යාවි කියලා ජනතාව පවසනවා. මේ අයවැය යෝජනා පිළිබඳව ජනතා අදහස් बजट के महिता ने अच्छा सार्थक जन विधि बहुत अमार विधि नहीं होंगे तत्व कई थी।
ඒ විදිහට මිති හැමදාම කියොත් හොඳයි පෙන්ෂන් වයස 65 කරපේකන මම නම් අනුමත කරන්නේම නැහැ යවවන પરම්පරාවට දැන් අනිත් එක මං හිතන්නේ මින් පස්සේ රස්සාව ගන්න හම්බ වෙයි කියලා પાස්පෝර්ට් ඔෆිස් 3-4 තව ඕපන් කරන්න වෙයි කොළඹම කිසිම දෙයක් අපට අවශ්‍ය අත්‍යවශ්‍ය essential good එකක්වත් අඩු වෙලා නැහැ නේ තාම one time tax එකක් කියලා දාලා දෙනවා ලොකු කම්පැනි ඉතින් ලොකු කම්පැනි වලින්නේ අපට එන්නේ බඩු මේගොල්ලට කොහෙන් වෙන කොහෙන් හරි හම්බ වෙනවද අපේම තමයි ආපහු වල්ලන්නේ යන්නේ දේශපාලනයේ සම්වර්ධනය කරන මිස රටේ සම්වර්ධන ඉලක්ක කරගන්නේ අයවැයක් නෙමෙයි ග්‍රාමීය සම්වර්ධනය ගැන කියලා දේශපාලනඥයන්ට මුදල් වෙන් කිරීමක් තමයි තියෙන්නේ අයවැය කියන්නේ ඉතින් බලාපොරොත්තු සාන මොකක් අන්නේ බඩු අද පාලන මිලක් නැහැ දේශයක තව අවුරුදු 5ක් වැඩි කරා තරුණ අයට රක්ෂාවල් නැති වෙනවා තරුණ පිරිස රට ඇතරලා දාලා යන තත්ත්වයක් තියෙන්නේ පවුලක් පාලනය කරනවා නම් රටක් ඒක අර මේ පාන්න නැත්නම් කේක් කපලා කිවි ආන් ඒ තත්ත්වේ යන ආණ්ඩුවක් මේක එහෙම සාහනයක් ඉතින් නැහැ නබන දේවල් පොඩ්ඩක් අඩු කරුවා නම් පොඩ්ඩක් අපිට ලයික නැවෙයි ඉතින් හිතේ යාගේ මොළො හත වැඩන්නේ ඒගොල්ලන්ට හොඳයි දුප්පත් මිනිහට වැඩක් නැහැ ඒක එදා ඉඳන්ම දුන්නේ ඡන්දේ ඔය කට්ටියට තමයි නමුත් ඉදිරියට දෙන්නේ නැහැ දැන් මිනිසුන් තේරුම් ගත්තා මේගොල්ලන්ගේ සහනය කොහොමද කියලා ඒකනේ වැඩිපුර වැඩි කළා ආපහු චුට්ටක් අඩු කරනවා මේ තෙල් ටිකට නම් තට්ටු කරන්න එපා කියලා විශේෂයෙන් කියනවා මොකද මේ දියරෝන්ගේ තෙල් ටිකට තට්ටු කරන්න එපා බස් වලට තෙල් ගැහුවයි කියලා තෙල් ලීටර 5 අඩු කළා තියෙන්නේ මහා තැන් වල ඉන්නේ ඒක ඉතින් අපිට කිසිම අදාළ කමක් නැහැ ඒක රටේ යහපතට හෝ ඒ ආණ්ඩුවේ යහපත වෙනුවෙන් හදාගත්තු දේවල් ඒවා අපිට සහන නැති අයවැයක් ගෙනල්ලා තේරුමක් නැහැ නේ අපි රජයට කියන්නේ දුගි දුප්ප ජනතාව වෙනුවෙන් මේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ අපිට දෙන්න නැවෙන අයවැය තිබ්බ අපෙන් ගන්න අපේ ගන්න තමයි අයවැය තිබ්බේ विनाश कर मनुष्य को මාස ගානක සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල දිනපතා ඉහළ යනවා. මිල ඉහළ යාමට සමාන්තරව බරපතල භාණ්ඩ හිඟයකුත් පවතිනවා. මිල ඉහළ යාම සහ හිඟය කාසියක දෙපැත්ත වගේ. රට පුරාම ගෑස් හිඟයි. සමහර කෑම කඩ ගෑස් නැති නිසා తాවකාලිකව වහලා දාලා. එළවලු තුනක් තිබුණ කෑම් පැකට් එකක දැන් තියෙන්නේ බොහෝ වෙලාවට එළවලු දෙකයි. වහල දාලා එළවලු 3-4ක් තිබුණු බත් පැකට් එකක අද තියෙන්නේ එළවලු 2යි. ග්‍රෑම් 250ක් රුපියල් 30-40ට තිබුණු එළවලු දැන් රුපියල් 100ක් පැනලා. මේ අද නාරාහෙම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලයි. වර්ෂාවත් එළවලු හිඟයට සහ මිල ඉහළ යාමට බලපාලා. මේ මොනවද මේ බඩුවඩු ගොඩ අඩුලා තියෙන වර්ෂාවත් එක්ක. ඒකයි කට්ටිනම් කියන පොහොර මතේ දාන ඔලුවට මේ මොනට එහෙම කියලා නැහැ ඉතින්. මිල නම් ගොඩක් වැඩි. හැම එකම එහෙම. වම්බුටෙම 220යි 230යි තොග මිල. සිල්ලරිත උඩ කීයෙන් විකුණන්නේ කියලා බලන්න ඕ. එහෙම ඇච්චම පොඩි මිනිහට කොහොමවත් බඩුවක් කන්න බැහැනේ. හැම එකම ඇටකොළු එහෙම රුපියල් 200 තොග මිල. සිල්ලර මිල නෙමෙයි තොග මිල. හැමදේම ගොඩක් අඩුයි මේ වැස්ස හින්දා. මේ හැමදේම මිල යනවා. බෝංචි හිමද රුපියල් 450ට 400ට මේ මිලට විකුණනත් හරියම ආවේ. මිනිසුන්ටත් ගන්න අමාරුයි මේක මේ විදිහට මේ අතර නුවර එළිය එළවලු මිල ගණන්ද ඉහළ ගිහින් තියෙන්නේ මේ ආකාරයටයි මේ හැම එකක්ම රුපියල් 400 න් එහා භාගයට භාගයක් ජරා ගුණ වෙලා තමයි තියෙන්නේ මේ පේන්නේ නැද්ද ගුවටියක් ගත්තොත් විසි කරන්න ඕනේ භාගයක් එළවලු ගණන් හිතා ගන්නවත් කොහොමද විකුණන්නේ කන්නේ කොහොමදත් කිය බොන්ති කිලෝ එකක් රුපියල් 480යි තක්කා රුපියල් 600යි බඩු රුපියල් 260යි කරළු කිලෝ එක රුපියල් 500යි එළවලු මිල ගෙවි ගුණ ගන්නත් බෑ ආඩුයි කරන්න දෙන්නේ නැති නිසා කරනවා ඒකයි වැඩි වෙන මොකුත් නෑ එළු ඉවරටම ඉවරලා තියෙනවා තව හතියක් දැක් කරන මොකුත් තක්කාල ගිරක් දැක් ගන්නවත් නැති වෙනවා ඔවක් කරන දේ හඬුව තමයි තින් අප දෙල් ගෙඩියක් මෙච්චරක් විතර දෙල් ගෙඩිය රුපියල් 200ක් ඈ ඊ අයවැය කිව්ව පය දෙකක් විතර අන්තිමේදී මොකද්ද මේ දුප්පත් අපිට කිසිම සහනයක් නෑ අද අපිට මේ එළවලු කන්න නෙවෙයි ලා තියෙන්නේ හිඟා කන්න බාණ්ඩ මිල සම්බන්ධයෙන් සමහර ඇමතිවරුන් කිව්වේ ෂොකට් ෂෝබ හොඳින් වැඩ කරපු රටවල් මිල දරාගත්තා කියලා නමුත් අපේ රටේ ෂොකට් ෂෝබ කැඩිලා තිබුණු නිසා බර දරා ගන්න බැරුව කොන්දත් කැඩුනා කියලා ඒ ඇමතිවරුම කිව්වා ප්‍රතිපත්තියක් නැති සැලස්මක් නැති අරමුණක් නැති ලයිසන්ස් නැති රියදුරන් වසර 70ක් තිස්සේ අපේ රට කියන වාහනය පැදවුව නිසා අපට මේ කල ගිය බවයි ජනතාව නම් පවසන්නේ
මෙරට දෛනික කොවිඩ් මරණ හා රෝගීන් යලිත් ඉහළ යාමේ අවධානමක් පවතිනවා. නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළේ නැත්නම් යලිත් දැඩි තීරණවලට එළඹීමට සිදුවන බවයි වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රට තුල දෛනික කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 176ක් තුල 130ක රෝගී ධාරිතාවයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ. සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුව මේ අවස්ථාවේදී රෝගීන් වාර්තා වන ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. සුළු වැඩිවීමක් අපි රෝගීන් වාර්තා වීමේදී දකිනවා. රෝගීන් රෝහල් ගත වීමේ සුළු ප්‍රවණතාවයක් අපි දකිනවා. රෝගීන් රෝහල් ගත වීමේදී මධ්‍යස්ථාන 176ක් අපි මේ අවස්ථාවේදී පවත්වාගෙන යනවා. මේ මධ්‍යස්ථාන 176 130ක ධාරිතාවයකට රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නවා. මේ අවස්ථාව අපි පාලනය කරගත්තේ නැත්නම් මේ අවස්ථාව අපි හසුරුවා ගත්තේ නැත්නම් අපිට අනාගතයට මුහුණ දෙන්න වෙන්නේ නැවතත් අපි අර මාස කිහිපයකට කලින් හිටපු ඒ අඳුරු යුගයේ මේ රට දැඩි අවදානම් තත්ත්වයකට එන්න ඉඩ තියෙන. සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනු ලබන නිසි මඟ පෙන්වීම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරගෙන යෑමට දැඩි ලෙස මතක තබා ගත යුතුයි. නැත්නම් අපිට නැවතත් දැඩි තීරණවලට යාමට ඇති ඉඩකඩක් තියෙනවා. මේ සුළු රෝගී වැඩිවීම කිසිසේත්ම අවතක්සේරු කරන්න එපා. මොකද මේ අවදානම අඩු වෙලා ගිහිල්ලා නැහැ. ඊයේ දිනේදී දෛනික කොවිඩ් රෝගීන් 700 ඉක්මවා වාර්තා වුණා. ඒ රෝගීන් 723 දෙනෙකු ලෙසයි. කොවිඩ් මරණ 23ක්ද ඊයේ දිනේදී වාර්තා වූ අතර අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 1,05,816 දෙනෙකු කොවිඩ් මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ සමග පාසල් පැවැත්වීමට බාධා එල්ලවීම හේතුවෙන් ඉදිරි විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරියේදී නිකුත් කරන ශිෂ්‍යත් විභාගයට මම හිතන අනිත් විභාගවලත් කරුණු ඉදිරිපත් වෙයි. ශිෂ්‍යත් විභාගයට ඉදිරිපත් වෙන ළමයින්ට මෙන්න මේ විෂය කරුණු තමයි ඇගෙීමට ලක් වෙන්නේ කියලා චක්‍රලේඛයෙන් ඉදිරියේදී නිකුත් කරන්න බලාපොරොත්තු වෙන දැනටමත් ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම අප සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලත් ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතිනවා. දැන් ඒ විශේෂඥ විෂය විශේෂඥ කමිටු ඒ කමිටු වලින් ලැබෙන නිර්දේශ අනුව දැනුවත් කිරීම ළමයින්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ලිහිල් කිරීමක් කියන එක නෙමෙයි කියන්න වෙන්නේ. මෙන්න මේ විෂය කොටස ඇගීමට කරුණු ඇගීමට ලක් වෙනවා කියන එක. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයේ සත්වෝද්‍යානයක බලල් කුලයේ සත්වීන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ද හිල් පුවත්පත් මාධ්‍ය වාර්තා කරන්නේ බලලුන් අතර අප්‍රිකානු සිංහෙන් 2 දෙනෙකු, හිමදිවියන් 2 දෙනෙකු, අමුවර ව්‍යාග්‍රේකු, පූමා සහ ජගුවර් 2 දෙනෙකුද සිටින බවයි. මෙම සත්වීන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ශාන්ත ලුවි සත්වෝද්‍යානයේ සිටින අනිකුත් සත්වීන් 12,000න් කිසිවකු කොවිඩ් පරීක්ෂාවට ලක් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සත්වෝද්‍යානයේ සතුන්ට මීට මාසකට පමණ පෙර වෛරසයට එරෙහිව සත්ව විශේෂ එන්නතක්ද ලබා දී ඇති බවයි සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ යුරෝපයේ රටවල් 10ක් අධි අවදානම් තත්ත්වයකට මුහුණ දී සිටිනවා. සාමාජිකින් 27කින් යුත් යුරෝපීය සංගමයේ රටවල් 10ක් ඉතා ඉහළ අවදානමක සිටින බවයි බ්ලොක්ස් රෝගපාලන ඒජන්සිය පවසන්නේ. එය අනුව බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රෝෂියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ග්‍රීසිය, හංගේරියාව, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල් ඊට අයත්. චීන කාබනික පොහොර සමාගම ආබනිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා පසුගියදා එන්තරවාසියක් යොම් කර තිබුණා. ඒ මෙරට ශාක නිරෝධායන සේවයටයි. අදාළ එන්තරවාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා.
මතභේදයකට තුඩු දී ඇති කාබනික පොහොරේ වූ චීන සමාගම නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණා. එම එන්තරවාසිය අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබුණේ පසුගිය නවවනදායි. ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හමුවේ අදාළ කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා තීරණය කළා. කෙසේ වෙතත් අදාළ කාබනික පොහොර සහිත හිපොස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා. කාබනික පොහොර සඳහා ගොවියා යොමු කර ගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සමහර ගොවීන් දැන් අනුගත වෙමින් සිටිනවා. නමුත් ඒ අතරේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නා ගොවීන් මෙන්ම අස්වනු නෙලාගත නොහැකිව පීඩා විඳින ගොවීන්ද සිටිනවා. මේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ නිකපිටිය ගම්මානයේ වම්බටු ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. කාබනික පොහොර යොදා වම්බටු වගා කළද ඊට වෙළඳපොළ තුල නිසි බිලක් නියම නොවීම හමුවේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. වම්බොත් දාලවත් හදපු ටික විකුණන ගන්න අපට මෙලක් හදලා දෙන්න. මේ රසායනික පොහොර නොමැතිව සිය වගාවන් විනාශ වූ බව පවසන මැදිරිගිරියේ මිරිස් හේන බෝන්චි ගොවීන්. හේන වලක මම දුක් මහන්සි වුණාට කොහොම හරි වැඩක් නැහැ. මේවන විට සමහර ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අලුත් වැව ගොවීන් පවසන්නේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් හොඳ ආදායමක් තමන්ට ලැබෙන බවයි. මේ අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර නිෂ්පාදනය උදෙසා ප්‍රාදේශීය මට්ටමින් නව ගොවි ව්‍යවසායකින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි. කාබනික පොහොර කිව්වම ගොවි මාත්‍ය දැනගන්න ඕන කාබනික පොහොර යොදන මවේද හුඟක් අය තරුණ පිරිස ඉදිරිපත් වෙලා තියෙනවා කාබනික ඝන පොහොර හදන්න ගමක හොඳ ව්‍යවසායකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් තෝරලා ඒ අයට උදව් කරලා හදාගත්තොත් ඊට පස්සේ ලැබ්ස් තියෙන්න ඕන මේකේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන්න. 14 කල්ලියකට කෘෂිකර්මයේ අනාගතය බාර දී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පොල්ගහවෙලදී චෝදනා කළා. ඒ සමගි ජනබල වේගයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින් මහනුවර පම්පෝරි ගැහුවා අස්වෙන් නඩුණ මුදලින් උදව් කරනවායි කියලා. ඊයේ අයවැය කතාවේ එකඳු තඹ සතියක්වත් වෙන් කළ නැහැ. බොරුකාර වංචාකාර රජේ හරිත කෘෂිකර්මාන්තයක් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා තියෙනවා. ඒකේ සමාජිකයෝ 14ක් ඉන්නවා. හැබැයි ඒ කාර්ය සාධක බලකායේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව ප්‍රවීණයෝ නැහැ. රටේ සල්ලි වෙන් කරලා තිබෙනවා විශේෂඥයෝ නොවන 14 දෙනෙකුගේ කල්ලියකට. මේ රටේ කෘෂිකර්මාන්තයේ පිළිබඳව තීන්දුව తీරන අරගෙන ඒ අත්තුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට මුදල් වෙන් කරලා තිබෙනවා. ශ්‍රී ලංකීය මහ පොළවට තරුණ දූපතුන් 60,000ක් පමණ අහිමි කළ ඉල්මා සැමරුම අදට යෙදී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මාර්ගගත ක්‍රමයට අද ඉල්මා බිරුවන් ස්මරණය කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේද ගාල්ල බද්දේකම නගර ශාලාවේදී ජීවිත පූජා කළ සිය බිරුවන් සැමරුවා. 1971 සහ 1989 අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සෝචනීයම වසර දෙකක්. අනාගත ශ්‍රී ලංකාවේ නියමුවන් වන්නට සිහිනැමවූ තරුණ ජීවිත දහස් ගණනක් අපේ රටට අහිමි වුණා. 1971 අප්‍රේල් කැරැල්ල සහ 1989 තරුණ කැරැල්ලද එකල පැවති රජයන් නිර්දේ ලෙස මර්ධනය කරනු ලැබුවා. 1971 දී සේම 1989 දී බොහෝ තරුණ ජීවිත මහමග ටයර්බල සහ ගංගා ඇලදොලවල ගලාගෙන ගියා. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ විශ්වාසයේ අහිමි වූ තරුණ පිරිස අත අවියායුධ නතර වුණා. ඒ නිසා ඔවුන්ගේ ඉලක්ක බවට පත් වූ මෙරට විශිෂ්ටයින්ද අවසානයේ දේශපාලන බිලි බවට පත් වුණා. කෙසේ වුවත් රටට අහිමි වූ තරුණ සහ සමහර වැඩිහිටි ජීවිත අපේ රට වෙනත් දිශාවකට ගෙන යා හැකිව තිබූ චරිත බව අවිවාදාත්මකයි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාද 1989
නොවැම්බර් 13 වනදා ඝාතනය කරනු ලැබුවා. තවත් නායකයන් රැසකටද ජීවිත අහිමි වුණා. ඉල්මහා විරු සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ සැමරුම් වැඩසටහන එම පක්ෂයේ නායක අනුර කුමාර දේසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්ුණා. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න මහතා සහභාගී වූ ඉල්මහා සැමරුම ගාල්ල බද්දේගම නගර ශාලාවේදී පැවැත්ුණා. ගොවීන්ට වන්දි ගෙවීමට මුදල් වෙන් කර ඇත්තේ අයවැය කොතනකද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටිනවා. නිදහසින් පසු ඉදිරිපත් කළ අසාර්ථකම අයවැයමේ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. දැන් මේ ඉදිරිපත් කළ දින අයවැය ලේඛනය දිහා බැලුවාම මේ එක ප්‍රශ්නයකටවත් විසඳුන්නේ නැහැ. තමන්ගේ හෙන්චයි යන්න කොන්ත්‍රාත්තික් කරන්න මේ රටේ ග්‍රාම සේවා කොට්ටාස මට්ටමින් මුදල් වෙන් කළා තියෙනවා. කොට්ටාස වශයෙන් මුදල් වෙන් කළා තියෙනවා. මේ අයවැයෙන් නැවත වතාවක් වක්‍රබදු වැඩි කළා තියෙනවා. සීනි ටිකෙන්, පාම්පි ටිකෙන්, පරිප්පු ටිකෙන් මේ හැම එක මිල වැඩි වෙනවා. මේ වක්‍රබදු වැඩි කිරීම තුල අපි අහනවා බැසිල් රාජපක්ෂගෙන් ඒ ගොවියන්ගේ වන්දි ගෙවන්න මේ අයවැය ලේඛනේ කොතනද මුදල් වෙන් කළා තියෙන්නේ? ඩොලර් හිගෙන් අද අපිට මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවත් ගෙන්න ගන්න කනබන දේවල්වත් ගෙන්න ගන්න බැරුව ඉන්න වෙලාවක ඒකට ලබා දීලා තියෙන විසඳුම මොකද්ද කියලා අපි අහනවා. නිදහසෙන් පස්සේ ගෙනල්ලා තියෙන අසාර්ථකම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් විතරයි. රටේ මුදල් භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරගෙන ලැජ්ජ නැති විදියට ක්‍රියාත්මක කරන අයවැයක් මේ අයවැය යෝජනාවෙත් තියෙන්නේ. සාගතය නිර්මාණය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් තමන්ගේ කට්ටිය විතරක් කාලා බිලා ඉමු කියන න්‍යාය මත තමයි අයවැය ඉදිරිපත් කළ තියෙන්නේ. එරටේ ජනතාව බලාගෙන හිටියේ ඇත්තටම පොහොර ටික ලැබෙන වැඩපිළිවෙලක් මේ අයවැය තියෙනවද කියන එක. අහස උසට ගියේ බඩු මිල පල්ලෙහාට බස්සන යම් විදියක සහනයක් ජනතාවට ලැබෙනවද කියලා ජනතාව බලාගෙන හිටියා. තාප්පවල චිත්‍ර ඇඳපු අපේ කොල්ලෝ කෙල්ලෝ. ඒ වගේම මේ 60 ලක්ෂයට එකට එකතු වෙලා මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න ආපු ඒ කොල්ලෝ කොල්ල ටිකට රැකියාව ලැබෙනවද කියලා බලාගෙන හිටියා. ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ. මේ අයවැය ප්‍රකාශ කරද්දී අයවැයෙන් භාගය ප්‍රකාශ කරේ ඉතුරු භාගය ප්‍රකාශ කරේ නැහැ. ඉතුරු භාගය ප්‍රකාශ කරා නම් ඒ සභාගත කරා ප්‍රකාශ කරා නම් ඔය ආණ්ඩුවේ කණ්ඩායමට පාර්ලිමේන්තුවෙන්වත් එළියට යන්න ලැබෙන්නේ නැහැ. මිනිස්සු ටික වට කරලා බෙල්ලෙන් අල්ල ගන්නවා. කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 28ක කාලයක් ජල සැපයීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අද රාත්‍රී 8 සිට හෙට මැදම රාත්‍රී 12 දක්වා ජල සැපයීම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පවසන්නේ. කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8 සිට පැය 28ක කාලයක් ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 8 සිට හෙට මැදම රාත්‍රී 12 දක්වා ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. අදාළ කාලය තුල කොළඹ 4 5 6 7 සහ 8 යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටුවන බව ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඊට අමතරව කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභාව සහ බොරලැස්ගමුව නගර සභාව බල ප්‍රදේශ සඳහා අදාළ කාලය තුළ ජල සැපයීම අත්හිටුවීමට නියමිතයි. අඹතලයේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සැපෙනු ලබන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිස්සි ජල කාන්දුවක් පිළිසකර කිරීම සඳහා මෙම ජල කප්පාදුව සිදු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර සිටියේ. දැන් ක්‍රීඩාපුවක්. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සදාතනික විශිෂ්ටයින් අතරට එක් වේ. ඔහුව ඒ සඳහා නම් කරන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි. මේ අතර මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ නව සීලන්තය අතරයි. මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියාව සහ නව සීලන්තය අතරයි. තරගයේ සියලුම තොරතුරු හෙට සවස 6:30 සිට ඩයලොග් ක්‍රික් ස්ටුඩියෝ හි සිට ඔබ වෙත ගෙනීමට මෙවර නිල විකාශක ලෙස කටයුතු කරන සියත අප සූදානම්. ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා. බටහිර ඉන්දියා කොදෙව් පිල සමග සිව්දින පුහුණු තරගයක් හෙට සිට ආරම්භ වීමට නියමිතයි. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක නම් කර තිබෙනවා. චරිත් අසලංක මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දක්වූ ක්‍රීඩකයෙක්. ඔහු 2016 වසරේ වයස වෘදු 19 15 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.
එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.